අයිබුවන් ගප්පේ හවුස් මාතර YouTube channel එක නරඹන ඔබ සිළු දෙනා ඔන්න අදත් ආදරයෙන් පිළිගන්නවා ඔන්න පැටව් පළවෙනි දවසේ ඉඳලා දවස් 21 දක්වා ලොකු කරන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි දවස අද අපි එනම් වැඩි කතා නැතුව බලමු අද මොනවද කැම දෙන්නේ අද කොහමද මාළුන්ගේ හැසිරීම මාළුන්ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා එනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට ගිහින් බලමු මොකද්ද වෙලා තියෙන්නේ හොඳයි යාළුවනේ ඔන්න දැන් ඔයාලට පේනවා දෙවනි දවසේ මාළුන්ගේ හැසිරීම රටාව දැන් මේගොල්ලෝ ටැංක එක පොඩ්ඩක් හොඳට හුරු වෙගෙන එන්නේ දැන් බලන්න ඕන අපි මුලින්ම මේ ටැංක එකට ඊයේ දාගත්ත මාළුන්ගෙන් එක මාළුවෙක්ට හරි ප්‍රශ්නයක් වෙලා තියෙද කියලා මුළු ටැංක එකම හොඳට බලන්න ඕන දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන एक मालुवेक मालु पेटी एक मेरला इन्ना देखो वाल्ट पेन वने द मिन्न में पेटी या अपे मुलीम्मा द कैम देनी इससे ला मिन्न में वागे मेरला इन्ना वाना पेटी एक एका पेटी एक नंग गुड़ा खेतु हो यानो ने पेटाव देतुन देने में वागे मेरला इन्ना वाना अपे बालान नो ने ऐ हम मेरे ने हेतु माखारी वातुरे अवलक तिये द नेतंग ऐ एहम पेटाव मेरे अभी मुलिम मे पेटिया अयंकर अभी अदत् वेन्द वगेम पलविंद वगेम मुलिम पेटाउंट आहार एट दिने पोलतुर पणु पोलतुर पणु गिंग पटांगण आहार वेल वाल्ट प्रश्न आख्याति मंग आहार वेल हतरा देवा मुन टाइम एकटद मे आहार वेल हतर मम धीम सिद्धुकने गेला मम मूलिक आहार वेल दिने उदय हतट विधर इट पास देवनी आहार वेल दिनवा एकोलह वगे वेदि इट पास तुंगनी आहार वेल दिनवा देख वगे टाइम मेगट अंतिम आहार वेल पहाट पहमार एतुल मंग आहार वेल दिने मे पेट सेट हेमाय मुखद मे इन से मगे लाइट एलिया लाइट वीधु टैंकी इन नि मट मेगोल्लोट आहार वेल पहाट पहमाट दुनट प्रश्न आज्ञ वाला है भाई गिदर एलियक टैंक दिएना अनिवार अंतिम वेल दी हतरा हतरा मार एतुल दिन्न बलान मुखद नेगोलो कैम पेन नोत खाने का नह निकं कैम नास्तिवेन वेडा क्वेन्नी हरी मेन्न पलवेन दवस वगे मुलिम मम पोल्लदुर पनुवटिक टैंक एकट दागन्नवा सामान्यं पलवेन दवस दुन्न प्रमाणय दुन्नम एति मोकद मेगोल्लो तामत कैमट लुकु एलवीम करन्न हा पनुव दंगलनकोट लंगिन यनो लंगिन दंगल दंगल गियोत दैक्कोत कोटला कनो मिसा एलवगिन गिहिं आसावें कोटकोट दाम कान्न बलन्ने नहें उन्न वयाल्ट उडिं पेन्ने पेनवने दे हिम लुकू कैम रुच्चियकिं मेगोलो कान्ने नहें में एकाई मुल्काले अपी अनिवारें जीवी आहार दिन्न गियाने मुखद सामान्य जीवी आहार दिनकोट एगोलो आर जीवी आहार दिनकोटा मूलिक वशनो नकणत्म अभी मूलिक वम दिन जीवी आहार उड मत तले इन्नवना मंगवाड उड किया पोलतुरपाणुताोग्य मुखद पोलतुरपाणुन्े उड ब्रैन सी मुना उड आट देख मे इन्नवा अभी गत्तोत् पांपानु अनिवार्यं इन्ने जले अट वृष्टिये एतकोट गप्पिवेटिय बोहो दूरट उड इन्ने एतकोट एगोल्लो मूल काले पांपानु देनवट वेडिय इतामत् सार्थकयि पोल्लतुर पनुव अपि देनकोट ओन्न देवेनी आहार वेल विदियट ममद ब्रैन शीम देन्न पटंगन्नवा वाल्ट मे दिन
ආහාර වේලෙදි හෝ මේ වීඩියෝ සීරීස් එකේ මොනවා හෝ ප්‍රශ්නයක් තියෙනම් ඔයාලට තව මොනවා හෝ දැනගන්න තියෙන යට කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් කමෙන්ට් කරන්න මොකද මම ඒ කමෙන්ට් වලට අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා මොනවා හරි ඔයාලට දැනගන්න ඕනම දේක් තිබ්බොත් කියන්න ඊළඟ වීඩියෝ වලදී මම ඒ ගැන කතා කරන්න අපි බ්‍රයින් ෂීම් දෙනකොට තාමත් අවශ්‍ය ප්‍රමාණයට විතරක් දෙන්න මොකද මේගොල්ලෝ තාමත් ලකුවට කෑමක් සිදු කරන්නේ නැහැ ජීවී ආහාරම වේල් හතර දෙන් නිසා අපිට මෙහෙම බ්‍රයින් ෂීම් පොඩ්ඩක් දාගත්තම ඇති දැන්ට පළවෙනි වීඩියෝ එකේදී මගෙන් අහල් තියෙනවා මල්ලි කෙනෙක් සිමෙන්ති ටැංක එකක ගප්පි මසුන් ලොක් කරන්න පුළුවන්ද කියලා. ඔව් ඇත්තටම සිමෙන්ති ටැංකියා මීට වැඩිය ලොකු ටැංක එකක නම් මීට වැඩිය වර්ධනයක් සිදු වෙනවා අනිවාර්යයෙන්ම. මොකද ඒගොල්ලොන්ට පීනන්න තියෙන දුරත් එක්ක වර්ධනයක් සිදු වෙනවා. එතකොට අපි ඔවුන්ට අවශ්‍ය කෑම ටික ඒ ටැංක එකේ තැන් තැන් වලට දාන්න ඕන. මොකද මේ වගේ එක ටැංක එකකට 10යි 5යි ටැංක එකක වගේ අපි පැටව් ලොක් කරනවා නම් ඒ ටැංක එකක එක තැනකට මාළු කෑම දැම්මොතින් අර කන ටික දෙනා විතරයි හැමතිස්සෙම කන්නේ. මොකද අනිත් කට්ටියන්ට කෑම සෙට් වෙන්නේ නැහැ. ඒකෙන් අපි එතකොට මේ වගේ පොල් අතුර පණුව හෝ බ්‍රයින් ෂීම් දෙද්දි ටැංක එක පුරාවට දා ගැනීම සිදු කරන්නේ එක තැනකට දාගන්නේ නැතුව. මං ආයේ තුන්වෙනි වේල විදියට අදත් පොල් අතුර පණුව එක දෙනවා. දැන් ඔයාලට මේ පේනවා පණුව ඉතාමත් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මේගොල්ලෝ ටැංක එකේ අනිවාර්යෙන් පැය 48ක් කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙනවා. ඒකෙන් බය වෙන්න කිසිම දෙයක් නැහැ. මේක දාගන්න තියෙන්නේ ටැංක එකට. අපි බලමු මේගොල්ලෝ තාමත් ඉතා ආසාවෙන් කනවද කියලා. දැන් බලමු. තාමත් මං හිතන්නේ නැහැ මේගොල්ලෝ ලොකුවට එලවෙලව කයි කියලා. මොකද එහෙම කෑම රුචියක් තාම මේගොල්ලොන්ට එන්නේ නැහැ. අර පෙරේත ගමින් කනවා කියලා කියන්නේ. අන්න එහෙම කන්න තාම මේගොල්ලෝ එන්නේ නැහැ. වලට තාමත් පේනව නේද මේගොල්ලෝ හිමින් සීරුවේ. මේගොල්ලොන්ට ඕන වෙලාවට තමයි තාමත් ආහාර ගැනීම සිදු කරන්නේ. මම මුලින් කිව්වා සේම අපි නිතරම ටැංක එක ගැන පළවෙනි දවස් දෙක තුන ඉතාමත් විමසිල්ලෙන් බලන්න ඕන. අපේ පොඩි මාළු පැටව් මැරනවද කොහමද ඒගොල්ලොන්ගේ හැසිරීම කියලා. ඔන්න මං අද අන්තිම වේල විදියට ආයේ බ්‍රයින් ෂීම් තමයි දෙන්නේ. ඔන්න පළවෙනි දවස් දෙකේම මම මෙන්න මේ විදියට තමයි ආහාර වේල දුන්නේ. ඔන්න ඔයාලට අද අලුතෙන් දැනගන්න පුළුවන් වුණා ආහාර වේල් හතර මොන අවස්ථාවේදීද මම දීම සිදු කරන්නේ කියලා. මේ ඇත්තටම මම දෙන විදිය, මම කරන විදිය මීට වැඩිය වෙනස් විදියකට ඔයාලට කරන්න පුළුවන්. මේ විදියම නෙවෙයි සාර්ථක විදියක් ඔයාලා හදාගන්න. හරි යාළුවනේ, ඔන්න දෙවෙනි දවසෙත් වීඩියෝ එක අද ඉවර කරන්න හදන්නේ. එහෙනම් ඔයාලට තේරෙන්නේ නැති අද මොනවද කෑම දුන්නේ, මොනවද කොහොමද මාළුන්ගේ ක්‍රියාකාරීත්වය. එහෙනම් මේ වගේ අපි තුන්වෙනි දවසෙත් වීඩියෝ එක ගේන්නම්. බලමු ඒ දවසේ කොහොමද මාළුන්ගේ හැසිරීම, කොහොමද ක්‍රියාකාරීත්වය, කොහොමද මාළු ලොකු වෙන්නේ, ඒ ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ සීරීස් එකෙන් දිගටම. එහෙනම් මගේ YouTube channel එක ඔයාලා subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් ඔබන්න අමතක කරන්න එපා. එහෙනම් මම අදට ඔයාලගෙන් සමු ගන්නවා.